නොයි ඔලිව් වෙලා. මේ අතර චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව මෙරට චීන තානාපති ෂෙන්ෂුවාන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හමු වූ අවස්ථාවේදී. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. වුහාන් හි ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් සිය දරුවන් පිළිබඳ කනගාටුවෙන් පසුවන බව මෙහිදී අගමැතිවරයා තානාපතිවරයා හමුවේ පවසා තිබෙනවා. එහිදී තානාපතිවරයා පවසා ඇත්තේ වුහාන් හි ශ්‍රී ලාංකික සිසුන්ගේ සහ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට චීන රජය කඩිනමින් පියවර ගන්නා බවයි. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග චීන ඇතුළු රටවල පීඩාවට පත් ජනතාවට ඉක්මන් සුවය පතා මියගිය පුද්ගලයන්ට පුණ්‍යානුමෝදනා කිරීමට වෙසෙනෙන් වැලකීමට මෙරටට ආශිර්වාද කිරීමත් අරමුණු කරගනිමින් සතිපිරිත් දේශනයක් ඊයේ ආරම්භ වුණා. ඒ බේරේ වැවේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ රාත්‍රියේ පිරිත් ශ්‍රවණය කිරීමට එක් වුණා. ලක්සම්බර්ග්හි විදේශ සහ යුරෝපීය සබඳතා අමාත්‍ය ජීන් ඇසල්බෝන් මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දෙරට අතර සබඳතා තරකර ගැනීම සඳහා සිය රජය දැඩි උනන්දුවකින් පසුවන බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ඒ මහතා පිළිගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සිටීමටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ නායකත්වයේ සහ ඉදිරි මහමැතිවරණයේදී එම සංධානයේ අගමැති අපේක්ෂකත්වයේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමටත් ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය පිළිබඳව දීම පක්ෂයේ නියෝජිතයින් මාධ්‍ය හමු දෙකකදී අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය වගේම අනිකුත් සන්ධානයට එකතු වෙන පක්ෂත් ඒ නායකිනුත් ඒකමතිකව තීන්දුවක් ගන්නවා කවුද සන්ධානයේ මහලේ කම්බරය කියලා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ තියෙන 19 වෙනි සංශෝධනය අනුව මෙම ජයග්‍රහණය කරන කණ්ඩායමේ අගමැතිවරයාට තමයි පක්ෂ නායකයාට තමයි විශේෂයෙන්ම කැබිනට් එක පත් කරන්න තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති සජිත් ප්‍රේමදාස තුමාට අවශ්‍ය පරිදි නැත්නම් රටේ ජනතාවගේ කැමැත්ත පරිදි එතුම හොඳ තීන්දුවක් ගනී කොහෙන්ද ඉල්ලන්නේ අපි නෝ කොළමින් ඉල්ලන්නේ කියලා කියයි. අපි එකගයි. අපිට අවශ්‍ය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පූර්ණ බලය තියෙන එතුමාට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් බලතල තියෙන ශක්තිමත් කණ්ඩායමක් පත් කරගන්න පුළුවන් බලතල තියෙන ව්‍යුහයක් ඒ ව්‍යුහය නිර්මාණය කරන්න පුළුවන් වටපිටාව අවස්ථරේ ලැබිලා දෙනවා. අපි ඒ ව්‍යුහය දෙරි සතියේ ජනගත කරනවා. ලකුණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. හංසය ගැන එහෙම කතාවක් නැහැ. ලකුණ තාම විවෘතයි. UNP නායකත්වය එපා කියලා කියන්නේ නැහැ. අනලිකෝසවත්තුම පිළිගන්නේ නැත්නම් අපිට මේක නායකත්ව ගන්න ක්‍රමවේදයක් නැහැ. විවස්ථාව එහෙම දෙයක් නැහැ. අඩුම ගානේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනලිකෝසින් මැතුමයි මහලේකම්තුමයි අර ඉතුරු සියලු දෙනාම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා දෙන්න කියලා ලියුමක් දුන්නත් කැඳවන්න අවශ්‍ය නැහැ. නායකතුමාගේ තනි බලයක තියෙන නිසා ඒ ව්‍යවස්ථාවත් එක්ක අපිට හැප්පෙන්න බෑ. ඒ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට එහාගේ යම් ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඒ නිසා තමයි අපි දැන් සති දෙක තුනක ඉඳන් අපි පුළුල් සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වේ. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂය කියන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් හිතූ ඉතාම සුළුතර කණ්ඩායමක ඇතුළට එනවද නැද්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගත යුතු කාරණයක්. ඒගොල්ලෝ විසඳගෙන තියෙනවා. ඒගොල්ලෝ මේක ඇතුළට එනවා කියලා නෑ. අවවාද දෙක. ඔබතුමාලා පිළිගන්නවා අපේ නායකයා මේ රනිල් වික්‍රමසිංහ මහතාම තමයි එජාපී නායකයා අපි ඉදිරියට තියෙන්නේ. අපේ පුළුල් සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස. බොහොම ස්තුතියි. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දු තීරණ සම්බන්ධයෙන් අදත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මෙලෙස අදහස් පළ කළා. එනිසා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම පැත්තකට තියලා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ බර පළ අරුබුදයක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිසේත් දෙන්න සූදානම් නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ඉවත් කරමින් යනවා. එනිසා මේ ගැටුම කිසිසේත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනෙන මතයක් තමයි ජනාධිපති ගෝඨාභය අගමැති සජිත් ප්‍රේමදාස කියන. සභාවේ සින හීන එක්සත් ජාතික පක්ෂයට මතයක් නැහැ. තියෙන්නේ නිදි මතයක්. ඒගොල්ලෝ සදාකාලික සුව නින්දට වැටෙනවා. තව බොහොම මහමැතිවරණ පස්සේ මහමැතිවරණය වෙනකම් 50 දින සද්ද ඇහෙනවා එච්චරයි. හැබැයි අනිත් පක්ෂවල නායකෝ එහා මෙහා වෙද්දී ඔව් බලන්න කවුරුදු ගානක් ඉන්නවනේ කොච්චර මේ නායකත්වයේ පෞරුෂය ගැන සියලු දේ අනිත්‍යයි. එක්සත් ජාතික පක්ෂේ නායකත්වයේ හැර එක්සත් ජාතික පක්ෂේ ඉතිහාසයේ අන්තම පරාජය ලබන මැතිවරණයේ බවට මේ මැතිවරණය පත් වෙනා වගේම අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක එකතු වෙලා ලබන අතිම විශිෂ්ටම ජයග්‍රහණය ලබා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ලකුණ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. එකම ලකුණ පොහට්ටුව. අද ශ්‍රී ලංකා නිදහස්
පක්ෂ නියෝජනය කරන බොහෝ පිරිස් පොහොට්ටුවත් එක්ක මේ වැඩ සටහනත් එක්ක ඉස්සරහට මහමැතිවරණයට තරඟවාදිනවා කියන තැන ඉන්නවා. දැන් සමහර වෙලාවට අපේ එනකොට මේ සාකාවලට එනකොට සමිති වලට එනකොට තව කට්ටිය කලබල වෙනවා. කිසිම කෙනෙක් එක්ක අපි බෙදෙන්න ඕන නැහැ. ප්‍රබුද්ධ විදියේ දේශපාලනයක් අපි කරන්න ඕන. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළා එකතු වෙලා 3-2 අරගෙන දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගයේදී. ශ්‍රී ලංකාවක වෙනම තරඟ කරොත් ආසන 4කට වැඩිය ගන්නේ නැහැ. මං අද කිව්වයි කියලා ලියලා තියාගන්න. අපිට එහාට මෙහාට පනින ගෙම්බු නෙමෙයි අවශ්‍යයි. අපිට අවශ්‍ය එක ප්‍රතිපත්තියක මේ රටත් ජාතියත් රකින මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ගෝඨාභය මහත්මයාත් එක්ක හිටගත්ත පිරිස පාර්ලිමේන්තුවට ගෙනියන්න ඔබ කැප වෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බව පැවසෙන අයෙකු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එම පුද්ගලයා එක්සත් ජාතික පාක්ෂිකයෙකු වුවත් තම කාර්ය මණ්ඩලයේ සේවකයෙකු නොවන බවයි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මොණරාගල පක්ෂ කාර්යාලයේදී පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි පුවත්පත් අද වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතාද අදහස් පළ කළා. මීට ඉස්සෙල්ලත් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලෙත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සහෝදරිය හොර නෝට්ටු එක්ක තිබු ගනුදෙනුවක් පිළිබඳවත් මාධ්‍යවල වාර්තා වුණා. කෝටි ගණනක සල්ලි තියෙන නිසා සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක වෙනවත් එක්කම සියලුම UNP මන්ත්‍රීවරුන්ට හොර නෝට්ටු වැඩේ බෝ කරත් දන්නේ. මේ සිද්ධියට මගේ කාර්ය මණ්ඩලයේ කිසිම එක්කෙනෙක් මෙතන සම්බන්ධ වෙලා නැහැ. විරුද්ධ පක්ෂ අපේ පක්ෂ විරුද්ධ කාණ්ඩයම් යම් වැරදි තොරතුරු දේශගතව මට මඩ ගහන්න කටයුතු කරනවා. මම හිතන්නේ මේක වැරදි වැඩ කරන පුජ්‍යලයට නිත්‍යයේ ඇහැ වහලා කරන්න පුළුවන්. ඒ පුජ්‍යලය කරන මන්දන්නේ ඒ පුජ්‍යලය නිතර මේ කාර්යාලයට යනවා එනවා. ඒ පුජ්‍යලය එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් කෙනෙක්. මගේ කාර්ය මණ්ඩලයක් ඇත්තෙත් නැහැ. මම වැටුපක් ගෙවන්නෙත් නැහැ. එතුමා මෙතනට එන පාක්ෂීය පහම එන පුජ්‍යලය ගොඩක් ඉන්නවා. පාස්කු ඉරුදින කොච්චිකඩේ දේවස්ථානයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 9ක කාලයක් ප්‍රතිකාර ලැබමින් සිටි තරුණියක් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. ඒ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී 2019 අප්‍රේල් මාස 21 වන දින කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති පාස්කු දින දේව මෙහෙයට සහභාගී වී සිටියේදී ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම තරුණිය ඊයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර විකලාංග ප්‍රතිකාර සඳහා පසුව ඇයව රාගම රෝහලට මාරු කර යවුනා. යාපනයේ ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන ඇය නමින් නිරින් ෆ්ලොරිඩා නැමැති 26 හැවිරිදි අවිවාහක තරුණියක්. මේ අතර පාස්කු ඉරුදින ශ්‍රැංගිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහමඩ් ඉල්හාම් අහමඩ් නෙමෙත්තාගේ පියාවන මොහමඩ් ඉබ්‍රහීම් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුෂා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළා. එහිදී පොලිසිය විසින් අධකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පැවතීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නියුත් කරන ලෙසයි. ඒ අනුව ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ විමර්ශන කටයුතු වලට යම් දේශපාලන බලපෑමක් එල්ල වූ බවට තමාට හැඟී ගිය බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා අද අනාවරණ කළා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද පෙනී සිටියේ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතායි. මවනැල්ලේ බුදුපිළිම වලට හානිකර සැකකරුවන් කොපමණ සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබුවේදයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියා. එහිදී කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන් විසින් අල්ලා දුන් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සාදික් සහ සිද්දික් සම්බන්ධයෙන් තොරතුරු දැනගත් බවයි. කෙසේ වෙතත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මුස්ලිම් ජාතික සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි ඔහු කොමිසමට පැවසුවේ. නමුත් අසත් සාලි මහතා පැනගිය සාදික් සහ සිද්දික් යන දෙදෙනා බහර දෙනු ඇති බවට නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා තමන්ට ප්‍රකාශ කළ බවත් ඒ අනුව ඔවුන් රැගෙන එනු ඇතැයි තමන් දින දෙකක් පුරා බලා සිටියත් එවැනි බහරදීමක් සිදු නොවුණු බව ඔහු ප්‍රකාශ කළා.
ඊට පසු දිනයකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පැවති සාකච්ඡාවේදී සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකොන් මහතා අසත් සාලි මහතාට දුරකථන ඇමතුමක් ලබාගත් බවද සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. එහිදී සැකකරුවන් භාර දෙන බවට වූ ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවට අසත් සාලි මහතා ප්‍රකාශ කළ අතර එම සංවාදය ශ්‍රවණය කිරීමේදී තම ඇතුළු පොලිස් නිලධාරීන්ට වැටහුණේ සැකකරුවන් භාරදීමක් සිදු නොවන බවත් පොලිස් විමර්ශනයට අදාළ තොරතුරු අසත් සාලි මහතා විමසීම තුළින් එම තොරතුරු බැහැරට යන බවක් තමාට වැටහුණු බව සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කොමිසමට ප්‍රකාශ කළා. පසුව කොමිසම විමසා සිටියේ මෙම විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලැබුණේ කවදාද යන්නයි. ඊට පිළිතුරු දුන් කමල් පෙරේරා මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තවත් නිලධාරීන් කණ්ඩායමක් සමග 2018 දෙසැම්බර් 26 හෝ 27 වෙනිදා කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණි බවයි. එහිදී මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂවරයා නිල වශයෙන් භාරගත්තාද යන ප්‍රශ්නය කොමිසම විමසූ අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ දිවා ආහාරයෙන් පසු ශානි අබේසේකර මහතා තමා ඇමතූ බවයි. එහිදී කමල්, ඔයාලා හොඳට කරගෙන යනවා, එහෙනම් මම යනවා, ඔබේ සහයට මගේ නිලධාරීන් කණ්ඩායමක් තියලා තියෙනවා ලෙස පැවසූ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉන් පිටව කිය බව කමල් පෙරේරා මහතා පැවසුවා. එලෙස ශානි අබේසේකර මහතා පිටව ගියේ යම් දේශපාලන බලපෑමක් මත බව ඔබට හැඟුණේ දැයි කොමිසම විමසූ ප්‍රශ්නයට කමල් පෙරේරා මහතා ලබා දුන්නේ එතන එවැනි දෙයක් තමාට නොසිතුනත් අද වන විට එවැනි දේශපාලන බලපෑමක් තිබුණා යයි තමාට හැඟෙන බවයි. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දෙවැනි දියණිය වන පවිත්‍රාගේ විවාහ මංගල උත්සවයට ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු රැසක් පැමිණියා. ජනපති අගමැති හිටපු මේසේ ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ කොරෝනා වෛරසයයි. මේ වෛරස අපේ රට ඇතුළට එම වළක්වා ගන්න දැන් පියවර රසක් අරගෙන තියෙනවා. ඒ වගේම චීනයේ සිටින අපේ දරුවන් ඒ වෛරසෙන් බේරා ගන්න පියවර අරගෙන තියෙනවා. වුහාන් ප්‍රදේශයේ ඉන්න දරුවන් ගෙන්වා ගන්න කටයුතු කරන්න ළඟ හිටපු සුසිල්ට ජනපති කිව්වා. ඔබතුමාගේ උපදෙස් මත රාජතාන්ත්‍රිකව දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. සර්, මේ වගේ වෙලාවකදී පක්ෂපාත ભેද අමතක කරලා කටයුතු කරන්න ඕනේ. හැබැයි සමහර බංකොලොත් දේශපාලන පක්ෂ කොරෝනා වෛරසෙන් හරි ගොඩ යන්න හදනවා. ප්‍රසන්න රණතුංග චෝදනා කළා. ඔවුන් ඒ විදිහට කරගෙන ගිය දෙන් ජනතාව අවදියෙන් ඉන්නේ. අපි ජනතාව බේරගන්න කළ හැකි හැම දෙයක්ම කරන්න ඕනේ. අවසානයේ වැදගත් වෙන්නේ වසංගතයෙන් රටේ ජනතාව බේරගන්නවද නැද්ද කියන එකයි. අගමැති මහින්දගේ කතාව සියලු දෙනා අනුමත කළා. ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරු බලා යාමට පෙර ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට උපදෙස් රසක් ලබා දුන්නා. සිය පෞද්ගලික වියදමෙන් පෞද්ගලික සංචාරය සිදු කිරීමට ගත් තීරණය නිලධාරීන් බෙහෙවින් අගය කළා. ජනාධිපතිවරේ කවදාවත් මේ වගේ ආදර්ශයක් දීලා නැහැ. මේක අනාගතයට ආදර්ශයක්. අපේ රටේ හැම පාලකෙක්ම මේ වගේ ආදර්ශයක් දුන්නොත් මේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න බැරි නෑ. නිලධාරීන් මේ විදිහට ජනපතිගේ තීරණය අගය කළා. ඒ අනුව ජනාධිපති කිසිදු ප්‍රසිද්ධියක් ලබා නොගෙන ඉතාම සුළු ආරක්ෂකින් පිරිසක් සමග විදෙස්ගත වී ඒ රාත්‍රියේදී දිවයිනටත් පැමිණියා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී පැවැත්වුණා. ආරම්භයේ මංගල සමරවීර නැගිට කතා කළා. මම සජිත්‍ර ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කිව්වා. නමුත් එහිදී පවා මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ නායකයා සහ අගමැති ලෙස සිටිය යුතුයි කියලා. අදත් මම රනිල් මේ පක්ෂයට නායකත්වයේ දිය යුතුයි කියන සාවරේ ඉන්නවා. මංගලගේ කතාවෙන් පසුව ජෝ නමරතුංග නැගිට්ටා. පක්ෂය හා නායකයා විවේචනය කරමින් පිරිසක් වැඩ කරනවා. JR පක්ෂ විනය හදන්න ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක්වත් කළා. කොන්ද කෙලින් තියාගෙන සර් තීරණ ගන්න. විනයක් ඇති පක්ෂයක් හදනවා. මම ෆොන්සේකව ගෙනත් අහනවා ඇයි ඔහොම කතා කරන්න කියලා. මොකද එයා හමුදා නිලධාරී. එයා හමුදා විනය රැක්කෙත් කොහොමද දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළා. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු ඉදිරිපත් කළ සජිත්‍ර සන්දානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ලබා දීම සඳහා වූ යෝජනාව සභාවට ඉදිරිපත් කළා. ඒ යෝජනාව ඒකමතිකව සම්මත වූ පසුව නවීන් දිසානායක සන්දානයේ මහලේකම් ගැන කතා කළා. මේ සන්දානයේ දැනටමත් සජිත් පිළ රනිල් පිළ කියලා බෙදිලා. ඒ නිසා මහලේකම්කම එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්ක කෙනෙකුට දිය යුතුයි. ඒ යෝජනාවද සියලු දෙනාම අනුමත කළා. තිරය පිටපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරු බලාපොරොත්තු වන්න.